අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමයෙන් පුවත් සිරස්තල කාන්තාවන්ට සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට නම් සජිත් ප්‍රේමදාස ජනපති ලෙස තෝරාපත් කරගත යුතුයි අගමැති පවසයි කර්මාන්තපුර බිහිකර තරුණයින්ට ගමේම සිට රැකියාව කිරීමට අවස්ථාව සලසන බව සජිත් කියයි සංචාරක කර්මාන්තයේ දියුණු කිරීමට කටයුතු කරන බව ගෝඨාභය පවසයි. පරම්පරාගත දේශපාලන වෘත්තියක් වී ඇති පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන බව අනුර කියයි. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු 2020 තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්. ISIS නායක අබුබකර් අල් බග්දාඩි අමරිකානු හමුදාව සිරියාවේ සිදු කළ හමුදා මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයටපත් වෙති බව BBC පුවත් සේවය වාර්තා කළා. ප්‍රහාරය අතරතුර ISIS නායකයා සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ පුපුරවා ගන්නට ඇති බවට අමරිකානු ආරක්ෂක අංශ සැක පළ කරනවා. මේ පිළිබඳව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ ලොව සමස්ත ජනතාවගේම යහපත උදෙසා මෙම ප්‍රහාරය එල්ල කළ බවත් එය පෞද්ගලිකව සිදු කළ දෙයක් නොවන බවයි. කර්මාන්තපුර බිහිකර රටට විදේශ ආයෝජනයකට සලස්වා තරුණ තරුණියන්ට ගම්බීම සිට රැකියාව කිරීමට අවස්ථාව සලසන බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති දුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව බල්ලපාන ප්‍රදේශයේදී අද තවත් ජනහමුවක් පැවැත්තුණා. එහි පැමිණි ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. කෘෂි කර්මාන්තයේ නියැලෙන සියලුම දෙනාට නොමිලේ පොහොර ලබා දෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. අපි ආයනයනය කරන ආහාර ප්‍රමාණය අඩු කරලා රටේ දේශීය නිෂ්පාදනයෙන් අපේ රටේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමයි මේ සංකල්පයේ පිටුපස තිබෙන්නේ. ආනයනික ආහාර ද්‍රව්‍ය අඩු වෙනකොට අපේ අපනයන වැඩි වෙනකොට අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ නිසා මේ පොහොර ලබා දෙන සංකල්පය තුළ බොහොම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මගේ ප්‍රතිවාදියක් කියනවා අරක කරනවා මේක කරනවායි කියලා රට වටේම ගිහිල්ලා කියනවා. ඉතින් මම හිතනවා රටේ ජනතාවගේ පැත්තෙන් හිතුවොත් හොඳම දේ තමයි මමයි මගේ ප්‍රතිවාදියයි ස්වාධීනව ජනතාව ඉදිරියේ හොඳ විවාදයකට ප්‍රවේශ වෙන්න. දැන් පිටම දින ගණනාවක් මං එතුමාට කිව්වා ඊයේ පෙරේදා ලියුමකුත් යවුවා කරුණාකරලා එන්න සජිත් ප්‍රේමදාසත් එක්ක විවෘත සාධාරණ විවාදයකට. මොකද සමහරෙකුට පුළුවන් මිටි ගණන් පොත් ගහලා මේක තමයි මම කරන්නේ කියලා අනුන් ලියපු දෙයට Tamanට උප්පැන්න දෙන්න පුළුවන්. අපේ ප්‍රතිවාදියත් ඒ වගේ දෙයක් කරලා තියෙනවා. කොටින්ම කිව්වොත් ලියපු ප්‍රතිපත්ති මාලාව ගැනවත් කිසිම අවබෝධයක් නැහැ. මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් තවත් ජනහමුව පඬුවස්නුවර පැවැත්තුණා. එහිදීද ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මෙම ජනහමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් එක්ව සිටියා. විශේෂයෙන්ම තමුන්නාන්සලාගේ පුරවරය අපි කර්මාන්ත බහුල පුරවරයක් බවට පත් කරන්නට යනවා. මුළු රටේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන කර්මාන්ත පුරවරවල කර්මාන්ත නිර්මාණය කරන්නට ඉදි කරන්නට මේ රටට ඍජු විදේශීය ආයෝජන ගෙනෙන්නට එදා රණසිංහ ප්‍රේමදාස සමය වගේ අපි රතු පලසක් එලනවා. විදේශීය ආයෝජකින්ට දෙන්න පුළුවන් උපරිම සහන ටික ලබා දීලා අනිවාර්යෙන්ම පඬුවස්නුවර පුරවරේ අපි කර්මාන්ත පුරවරවල් දෙකක්ම ආරම්භ කරලා බටහිරට එකයි නැගෙනහිරට එකයි කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා ගමේ නගරේ ජීවත්වන යවුන් පරපුරට ගමේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව අපි නිර්මාණය කරනවායි කියලා මම තමුන් නාන්සලට කියන්න කැමතියි.
සංචාරික කර්මාන්තයේ නගා සිටුවීමට තම රජය කැටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජනරැලි මාලාවේ තවත් එක් ජනරැලියක් මාතලේ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සංචාරක ශාස්ත්‍රය ඉතාම වැදගත්. අපේ ප්‍රතිපත්ති අනුව අපි මේක ඩොලර් බිලියන 10ක ආර්ථිකයක් බවට පත් කරනවා. අපි මේන සංචාරකයන්ව වැඩි කරගන්නට අලුත් වෙළඳ පොළවල් අලුත් රටවල් මේ සම්බන්ධව හොයාගන්නට අද චීනය වැනි රටවල් වල ඉන්දියාව වැනි රටවල් වල මේ බටහිර රටවල් වලට අමතරව විශේෂම ආසියානු රටවල විශාල මධ්‍යම පන්තියක් තියෙනවා. මේ මධ්‍යම පන්තිය තමයි සෑම විටම සංචාරකයන් වශයෙන් එන්නේ. අපි මෙන්න මේ රටවල් වල ලංකාව ප්‍රචලිත කරන්නට ඕන. ලංකාව ඒ ප්‍රචාරය කිරීම කරන්නට ඕන රජය. ඒ ප්‍රචාරය කළා ඒ රටවල් සමග සාකච්ඡා කරලා වැඩි ප්‍රමාණයක් සංචාරකයන් මේ රටට ගෙන්වා ගන්නට ක්‍රියා කරන්නට ඕන රජය. වීසා පිළිබඳව ප්‍රශ්න ගුවන්තොටුපොළේ අවශ්‍ය පහසුකම් සලසන්නට වෘත්තීමේ වශයෙන් ඒවට මුහුණ දෙන්නට ඒව කරන්නට ඕන රජය. එතකොට අපේ පුද්ගලික ව්‍යාපාරිකයා ඒ අයගේ ව්‍යාපාර ඒ අය දියුණු කරගනින්. ඒ වගේමයි අද තරුණ තරුණියන්ගේ අසහනය. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීලා නැති නිසා බන් කොතරම් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා කලාංශයෙන් උපාධියක් අරගෙන එතන රැකියාවක් නැතුව අතරමං වෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට හෝ උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට බැරි වෙලා අතරමං වෙනවා. බොහෝ වෙලාවට උසස් පෙළ අසමත් වෙන්නේ එළමය දුර්වල හින්දා නෙවෙයි. අපි ඉතාමත්ම තරඟකාරී නිසා අපේ විභාග ක්‍රමෙන් අපි බලන්නේ ෆේල් කරන්න පාස් කරන්න නෙවෙයි. මෙන්න මේ හින්දා තරමං වෙන අය. අපි කෙටි කාලීන හා දීර්ඝ කාලීන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම හරහා මේ තරුණ තරුණියන් ඍජුවම ආර්ථිකයට සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවලට අපි නිපුණත්වයක් දෙන්න ඕනේ. උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට අපි පළවෙනි අවුරුද්දේ ඉඳලම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම සඳහා විශාල මුදලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. ඒ අයට තව දුරටත් අසහනයක් ලබා ගන්න සිද්ධ වෙන්නේ නැහැ. රට පිළිබඳව හැඟීමක් තිබෙන නව තරුණ පිරිසට දේශපාලනයෙන් ඉදිරියට යාමට අවස්ථාව ලබා දෙන බව ජාතික ජනපල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති තරුණ සමුළුවකට එක් වෙමින්. ජාතික ජනපල වේගයේ තරුණ සමුළුව අද පසුවරුවේ කොළඹ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනපල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු දේශපාලනයේ පරම්පරාවෙන් පරම්පරාවට යන වෘත්තිය බවට පත් වී තිබෙනවා. අහම්බෙන් තමයි ගමෙන් එන තරුණයෙකුට මේ දේශපාලනයේ දොරට විවෘත වෙන්නේ. ඒ විවෘත කොට තිබෙන එකම දේශපාලන ව්‍යාපාරයක් අපි පමණක් බව ඔබ අපට සාධිකයක් දෙනවා. මෙරට පිළිබඳ හැඟීමක් තිබෙන මහජන සේවාව කිරීම සඳහා උවමනාවක් තිබෙන ජනතාව පිළිබඳ අකලන්ත භක්තිය සහ ආදරයක් තිබෙන නව තාරුණ්‍යට දේශපාලනයේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය වෙන දොරටුව විවෘත කරන්න අපි සූදානම්. සමහර අය එන්නේ සේවකයන්ගේ කරේ ඉල්ලලා අත්වාරු සහිතව පව්. සමහර අය 84යි, සමහර අය 80යි. ඔබගේ 190 ඔබ නැහැට අහන්න ඇති දරුවෝ. ඇයි 100යාගේ මිනුම් දඩු ගොඩක් වෙනස්. ඒ අතීතයේ මිනුම් දඩු පාලකයන්ගේ මිනුම් දඩු වයසක අතීතයට අයිති මිනුම් දඩු. සමහර වෙලාවට මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහපුවාම මම අහන ප්‍රශ්නේ නෙවෙයි එයා උත්තරේ දෙන වෙන ප්‍රශ්නයකට. පව්. අපි කවුරුත් වියපත් වුණාට අපිට වියපත් වීමට අදාළ වෙන පරිදි ජීවිතයක් තිබෙනවා. දරුවන්ගේ දරුවන් බලාගෙන ඔවුන් සුරතල් කරමින් හැබැයි ඒගොල්ලන්ගේ එකම ජීවිතය රට පාලනය කිරීම බවට පත් වී තිබෙනවා. අපි ඔයගොල්ලන්ට අපේ මැතිවරණ ප්‍රකාශයෙන් දාලා තිබෙනවා අවුරුදු 70 ඉක්මූ කිසි කෙනෙකුට ලංකාවේ කිසිදු මැතිවරණයකට තරඟ කරන්න අවස්ථාවක් නොදෙන බවට සාධාරණ. කාන්තාවන්ට ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට නම් සජිත් ප්‍රේමදාස මහතා ජනපති ලෙස තෝරාපත් කරගත යුතු බව අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අක්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෘත්තිවේදී කාන්තා සම්මේලනයේදී අද පෙරවරුවේ සහභාගී වෙමින්.
වෘත්තීය වේදී කාන්තා සම්මේලනය අද පෙරවරුවේ කාන්තා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඍජුවම ප්‍රශ්න සීමේ අවස්ථාව පැමිණ සිටි වෘත්තීය වේදී කාන්තා සම්මේලනයේ සාමාජිකවන්ට හිමි වුණා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඉදිරි පළාත් සභා මැතිවරණකදී වුණත් අපිට 125 වගේ කාන්තා නියෝජනය නෙවෙයි අපිට තරඟ කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න අවස්ථා පිළිබඳ ඕනෑ 100ක් තරඟ කරන්න පුළුවන් ඒක එක පක්ෂවල වැඩ කටයුතු කරපු ජීවිතය අනික් අයත් ඉන්නවා අපිට එතන හැම පක්ෂයම පාලනය කරන්න බැරි වෙනවා නමුත් දැන් 125 හදලා තියෙන්නේ 125 අඩ නැගුවාම කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳෙන්න යනවා ගොඩක් අය දුර පළාත් වලින් ආවම සිංහල අයත් එක්ක ගැටෙනකොට ඒගොල්ලන්ට භාෂා ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ සම්බන්ධයෙන් අගමැතිතුමාට යම්කිසි මොකක් හරි පිළිවෙලක් වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් වෙනවා. දැන් භාෂා දෙකම උගන්නන්නට අපි ක්‍රියා කරගෙන යන්නේ. ටික කලක් නේ මම හිතා 10ක් විතර යනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපේ ප්‍රතිපත්තිය දැන් ඊළඟ අවුරුදු කීපය තුළදී වෘත්තීය දැනුම තිබෙන අය, ඒ වෘත්තීය සුදුසුකම් තියෙන අය කාන්තා පිරිමි දෙකම විදේශ රැකියාවලට යොමු කරන්න. ඒ නිසා වෘත්තීය පුහුණු පහසුකම් වැඩි කරගෙන යනවා දැන්. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ රටේ බහුතරයක් අද කාන්තාව. එහෙනම් අපි සුළුතර ප්‍රශ්න වාගේම මේ කාන්තා බහුතරයේ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න තමයි අපි අපේක්ෂකයෙක් හැටියට විශේෂයෙන්ම නියෝජනායක සජිත් ප්‍රේමදාස මහත්මයා අපි ඉදිරිපත් කළා තියෙනවා. ඇත්ත වශයෙන්ම රජයේ අංශවල කාන්තා නියෝජනය තිබෙනවා. කාන්තාවල පුද්ගලික අංශයට තමයි දැන් මේ කාන්තා නියෝජනය ගැන අපිට ක්‍රියා කරන්න තියෙන්නේ. කාන්තාවන් රැකියාව විවෘතයට ඇතුල් වෙන එක අඩුයි. අපිට තියෙන සංඛ්‍යාව වැඩි කරන්න. කාන්තාවන්ගේ වේතන පිරිමි වේතන සමාන වෙන්න. අපි දන්නවා ගිය ආණ්ඩුව යටතේ සමහර ප්‍රාදේශීය සභාපතිවරු කාන්තාවන් දූෂණය කළා පාටි තිබ්බා. ගිය ආණ්ඩුවේ රාජපක්ෂ යටතේ පොලිසිය තිබුණා ලේකම් එයාටද ඡන්දි දෙන්නේ? මම සුදු වෑන් නෙමෙයි. කාන්තාවන් දූෂණය කරාම අවුරුදු 10ක් එකෙක්වත් හිරේ දැම්මේ නැහැ. දැන් කියනවාද? ඒක බාර හිටපු ඒ ලේකම්තුමා ජනාධිපති කරන්න කියලා. එතකොට කාන්තාවන්ට ආරක්ෂාවක් තියෙනවද? ඔහොම වார்த்தාවක් තියෙනවා නම් ඡන්දෙ දෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට පමණයි කියලා මම කියන්න කැමතියි. සෑම වසරකම දීපාවලි උත්සව සමය වෙනුවෙන් වතු සේවකීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් දීමනාව මෙතෙක් ලබා දී නොමැති බැවින් එය වහම ලබා දිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මඩකලපු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පෙරපරුවේ බන්ධනාගාරගතව සිටින දෙමළ මහජන විමුක්ති පක්ෂයේ නායක සිවනේස තුරේ චන්ද්‍රකාන්තෙන් හෙවත් පිල්ලයන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා මඩකලපුව බන්ධනාගාරයේ වෙත පැමිණියා. මේ පොලිම අද දීපාවලි සුබ පතන ඒ වගේම වතු කරේ අනාගත දායක සිද්ධියක් වෙනවා. දීපාවලි වෙනදා ඩාන්ස් එකක් දෙනවා. ඒ ඩාන්ස් එක අද වෙනකන් දීලා නැහැ. වතුකම් කරුවා ඉතින් අපි ඒකට විරෝධය පළ කරමු. මේ ඡන්දය අපේ මඩකලපු දිසි ජනතාවට මොනවද කියන්නේ? ඊපස්සේ මඩකලපු දිසි ජනතාවට මොනවා මේ වර හරි තීන්දුව ගන්න. වැරදි තීන්දුව ගන්න. මොකද මේ ආණ්ඩුව කිසිම දෙයක් රටේ ජනතාවට මඩකලපු ජනතාවට නෙවෙයි. නැගිනිල ජනතාවට කිසිම දෙයක් කරලා නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එනිසා මේ රටේ ඉඳන් කිසි කෙනෙකුට මේ විදිහට මං කොල්ල ගන්න කියන්නේ නැහැ කියන එක ඒ නිසා ගමනාංශ සමීපාර 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ලාගේ ජනාධිපතිවරයා කරන්න කියලා ඉල්ලීම කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය අදට යෙදී තිබෙනවා.
ලොවපුරා හින්දු බැතිමතුන්ගේ ආගමික මංගල්‍ය වන දීපවලි උත්සවය අදට යෙදී තිබෙනවා. පහන් ආලෝකයේ යන තේරුමැති දීපවලි උත්සවයේදී හින්දු බැතිමතුන් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දැල්වමින් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අද දිනේදී සිදු කරනු ලබනවා. ආලෝක පෙළී යන අර්ථය සහිත දීපවලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. මේ අතර දීපවලි උත්සව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සුබපැතුම් පරිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංහිඳියාවේ අපේක්ෂාව පෙරදරිව වෙසෙන අපට වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කර ගැනීමට මෙබඳු සංස්කෘතිකාංග බෙහෙවින් නිවහල් වන බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද දීපවලි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිසම නොව අන්‍යයන්ගේ යහපත කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව දීපවලි උත්සවයෙන් ඉගෙනෙන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද දීපවලි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. හින්දු සහෝදර සහෝදරියන්ට මෙම දීපවලි දින පණිවිඩය තුළින් වඩා අර්ථවත් මෙන්ම සාමය සහ සතුට පිරි ජීවිතයකට තමන් සුබපැතුම් එක්කන්න බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. හින්දු බැතිමතුන් නද දින දීපවලි උත්සවය මෙලෙස සමරනු ලැබුවා. සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ නව බුද්ධිමනතක් ගෙනෙමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කැපවන බව කැබිනට් නොවන මාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹදී පැවති මාත්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි 30 වෙනිදා අපේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම සිදු කරනවා. මට යුතුකමක් තිබෙනවා ඒ පිළිබඳව රටට මාධ්‍යවලට පැහැදිලි කිරීමක් කරන්න. අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත් එකක්. ජාතික ආරක්ෂාව කියලා කියන්නේ හමුදාවේ ඉන්න සෙබළුන් සංඛ්‍යාව පමණක් නෙමෙයි. ඒ හමුදාවට ඉතා වැදගත් වූ ඒ වගේම තාක්ෂණික පුහුණුව සහ තාම නවීන තාක්ෂණික උපකරණ ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන ඒ සුහුරු ආරක්ෂක බලයනියක් ගොඩනගන්න අවශ්‍ය වන දැවැන්ත ආයෝජනය කරන්න සජිත් ප්‍රේමදාස මහත්මයා සූදානම්. ඒ වගේම නව බුද්ධි පනතක් ගෙනල්ලා ඒ බුද්ධි පනත හරහා මේ රටේ බුද්ධි සේවය ස්ථාවර බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. සැරෙන් සැරේ වෙනස් වන ආකෘතීන් වෙනුවට බුද්ධි අංශයන්ට ඉතා වැදගත් වූ තත්ත්වයක් ලබනද. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් පත් කරන්න නෛතික වශයෙන්. ඒ වගේම ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කරන්න ඉතාම ඉහළ පෙළේ ආරක්ෂා පිළිබඳ තීරණ ගන්න මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාවගේ සහයෝගය අපිට තියෙනවා. මේ රටේ සිංහල බෞද්ධයන්ගේ සිංහල කතෝලිකයන්ගේ සහයෝගය තියෙනවා. පක්ෂ වැඩක් නැහැ සජිත්ට මිනිස්සු කැමති. පළවෙනි වතාවට පක්ෂපාත ભેදයක් නැතුව අපි සජිත්ට ආදරේ කියලා කියන මිනිස්සු ලංකාව පුරාම ඉන්නවා ජාති ආගම් ભેදයක් නැතුව. කලින් ඔය පක්ෂ මත ඡන්දෙ දුන්නා. අද ඒ පක්ෂ මොනවා කිව්වත් සජිත්ට දෙමළ ජනතාව ඡන්ද දෙනවා මුස්ලිම් ජනතාව ඡන්ද දෙනවා සිංහල බෞද්ධයෝ සිංහල කතෝලිකයෝ ඡන්ද දෙනවා. ඒක න බය වෙන්න එපා. සජිත් දිනන්නේ ඒක නිසා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අවම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න අපේක්ෂකයා බවට පරිවර්තනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ විවාදයකට එන්නලු. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට කියනවා ගෝඨාභය මහත්තයා වගේ රටක ජාතික නායකයෙක් වෙන මෙරටේ යුද්ධය අවසන් කරපු ඒ නායකයව ඔබට වාදයට ගැලපෙන්නේ නැහැ. හැබැයි මම ලෑස්ති සජිත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන් නම් ඔබේ තීන නිවාස සංවර්ධන අධිකාරියේ ඔබ විසින්ම පුරප්පාඩුවලට පිටින් 2600 ගාණක් පුරවපු ඒ අයගේ නාමලේඛනය අවුරුදු 60 ඉක්ම වූ ඇයට ගෙදර තියම් පඩි ගෙවීම ඒ නිවාස සංවාධිකාරියේ තියෙන දූෂණ වංචා සියල්ලම ලිඛිත සාක්ෂිය එක්ක මේ රටේ ඕනම මාධ්‍යයකට මම ආරාධනා කරන්න පුළුවන් නම් එන්න. අද සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති වර්ණයකට ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගෙන්
අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගන්න අපේක්ෂකයා බවට පරිවර්තනය වෙනවා. රාත්‍රී පත්‍රිකාශය අවසන් කළ තොමේ මුහෙට දැසන හයිට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.